මහර ඇත්තෝ සහජයෙන්ම සමතේට බරගතියක් තියෙනවා. අපි ඇත්තන්ට සමත පූර්වංගම විපස්සනා යානික කියලා කියනවා. තව සමහරු ඉන්නවා විපස්සනාට නැඹුරුවක් තියෙනවා. ඒ ඇත්තන් කියනවා විපස්සනා පූර්වක සමත යാനി පුද්ගලියෝ කියලා. ඒකේ දෙන්න ආරම්භයේදී එච්චරම දැනගන්නත් පුළුවන් නොදැනගන්නත් පුළුවන්. නමුත් ටිකක් කල් යනකොට ගුරුවරයා මාර්ගයෙන් හෝ එතන මගේ බණක් මාර්ගයෙන් හෝ කරගෙන යනකොට තමයි තේරෙනවා මේ මගේ නැමියාව නැඹුරුව නැත්තම් ගිය ආත්මෙන් ගෙන ආපු ගති ලකුණු ඒවට උපනිශ්‍රේ සම්පatti කියලා කියන කොහොමද තියෙන්නේ කියලා. ඉතින් අපි දීර්ඝ කාලයක් සංසාරේ ගත කරලා තියෙනවා. ඒ ගත කරපු දේවල් වල එකතුවක් තියෙනවා. ඒකතුව නිසා හොඳ පැත්තෙන් එක්ක සමත එක්ක විපස්සන දෙකම හොඳ දේවල්. නමුත් නැමියාවක් මෙතන තියෙනවා. නතියක්. ඒකට නැඹුරුවක් කියලාත් කියනවා. කිසිම කෙනෙක් දන්නේ නැහැ තමන්ගේ ජීවිතය සැලසුම් කරනකොට මට තියෙන සමත නැඹුරුවක්ද විපස්සන නැඹුරුවක්ද කියලා. ඒ තියා භාවනාවට ඇවිල්ලත් කාලයක් ගියාට පස්සේ තමයි මෙහෙම දෙකක් තියෙනවා කියලාවත් දන්නේ. ශ්‍රී ලංකාව වගේ රටක 1956 ට ඉස්සෙල්ලා ওই මොනවාක්වත්ම සාකච්ඡාවේ තිබුණේ නැහැ. කවදාකවත් බණකටවත් භාවනා කරන්නන් අතරවත් කර්මස්ථානාචාර්යවරුන් අතරවත් මොනම තැනකවත් මේවා තිබුණේ නැහැ. නමුත් ඔය 56න් පස්සේ ඊට පස්සේ 60 70 වෙනකොට වගේ තමයි බටහිර රටවල පොඩි පොඩි උනන්දු වෙන්න පටන් අරගත්තා. ඒ ආපු රැල්ලකට තමයි ඔය 60 සහ 70 දශකවල පිටරට ඇත්තෝ සෑහෙන්න ආව ලංකාවේ පැවිදි වෙන්නේ. එතකොට එදා ඉඳලම නිස්සන්නවනේ අපි සුදු හාමුදුරු කියලා අපි ළඟ හිටියා. ඒ ජර්මනි විශේෂයි උගාක් රටවල් වලින් ආවා. එතකොට ඒගොල්ලෝ ඒ රටට ගිහිල්ලා දන්න ක්‍රමයකට මේක කියලා දුන්නාට පස්සේ ඒ රටවල් වල විශාල පිරිසක් තේරුම් ගත්ත කිසිම වියදමක් නැති 100%ක්ම අර්ථ සිද්ධිය සලසන මේ වැඩේ එන යුගයේ තමයි මට ওই ධම්මික හාමුදුරු හම්බුනේ. ධම්මික හාමුරු පැවිදුණත් ඒ රැල්ලට අහුවෙලා ඉතින් ඒක ඇත්තු බුද්ධ ආගම දැක්කේ ඔය මේ ආගම පැත්තෙන් නෙමෙයි ධර්මයේ පැත්තෙන්මයි. දැකලා බැලුවා මේකේ ඉන්න මීහරක් ජාතිය කවදාවත් ධර්මේ දන්නේ නැහැ. ආගමේමයි ගත කරන්නේ. ඒ ආගම කිව්වහම කොයි ආගමත් එකයි. ආගමික චාරිත්‍ර ගත්තම කොයි ආගමත් ඒ නියඹුරු රණ්ඩු කරන්න යන්න එපා. මුත් වෙනසක් දකින්න ඕන ධර්මයේ දකින්න ඕන. නමුත් බලන කණ්ණාඩිවත් අපි ඇතේ තිබුණේ නැහැ. බලන ක්‍රමයක් තිබුණෙත් නැහැ. ඉතින් ඊට පස්සේ විශේෂයෙන්ම බුරුම රටෙන් ලංකාවට ඒ භාවනා ක්‍රමය පැමිණෙනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ අපි එතෙන්දි ගරු කරන මහා ශ්‍රී සයඩෝ ස්වාමීන් වහන්සේ දැක්කා මේ සමත පැත්තට ගියොත් මිනිසෙෝ පුලුවන් තරම් නිවන් දකින්නක පස්තර දානවා. මොකද ඒක පොඩි සැපයක් තියෙනවා. ඒක පොඩි නිකාන්තියක් තියෙනවා. ඒක පොඩි කාන්දම් ගතියක් තියෙනවා. මේ මට කරගන්න පුළුවන් කියලා ඒකේ ඒදිලා ගත කරන නිසා ඒ ස්වාමීන් වහන්සේට සිද්ධ වුණා කෙලිම විපස්සනා වඳුල්ලා දෙන්න. ඒකෙන් අර පිටරටට ගිය බුද්ධඝමත අලුත් රැල්ලක් ඇති කරා මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේක බොහොම සම්ප්‍රදාන කුල රටක් බුරුම කියන්නේ සමතයෙන් ගලවලා විපස්සනාට දානවා කියන එක හිතන්නවත් බැරි රටක්. ඒ තරම්ම චීනට කිට්ටුයි අනිකුත් මහායාන රටවල් වලට කිට්ටුයි තිබුණේම සමත ක්‍රම තමයි. නමුත් මේ කෙනාට තේරුණා හොයනකොට ඒ ජේතවන සයඩෝ කියන එකනා ගාවට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ පුලුවන්තරම් එක හදාරගත්තා. ඊට පස්සේ දැනගත්ත මේක ටිකක් කටුකයි, කටුකරෝසනයි. එච්චර ප්‍රතිඵල බවක් පේන්නේ නැහැ. නමුත් මේකෙන් නම් අදහසක් ගන්න පුළුවන් මේ ජීවිතේදීම කියන එක. මෙතෙක් කල් තිබුණේ පින්දහම් කරගෙන මේ ලබනාත්ම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ක්‍රමයෙන් මෛත්‍රී බුදුහාමුදුරු දැකලා කරගෙන යන වැඩ පිළිවෙලක්. ඇත්තට ලංකාවේ තිබිච්ච ලංකාවේ තිබුණ ධර්මදීපෙන් ගිය පණිවිඩ හැම තැනකම තිබුණේ පින්දාම් කරගෙන මතු බුදු වෙන බුදු ආමරෝ දැකලා නිවන් දකින්න නැත්තම් මම බුදු වෙන්නේ කියන අදහස. ඒක තමයි බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ පොත්වල ලිව්වේ. ඇයි ඒකත් කරු කරන බුරුමේ තාමත් තියෙන බුරෝ ඒ මහසිසාඩු ස්වාමීන් වහන්සේ තමයි ඒ මේ විසුද්ධි මාර්ගයට
විස්තරයක් කියලා ඒ රටවල හැම කෙනාම දන්න. මාචිචාර්ය ස්වාමීන් වහන්සේ කිරුවේ අර සුද්ධ විපස්සනා කියන කඳුල දුන්නා. ඒක ඒක ඉතාමත්ම අමාරු වැඩක්. ඒක නිකන් මේ තිත්ත බෙහෙතක් කාගෙරි කටේ තිබ්බා වගේ. දන්නව සනිපේන කියලා කන්න බෑ. හරි කටුකයි හරි කරෝසනයි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මේක ඒ රටේ ඇති කරා. ඇති කරනකොට ලංකාවේ රජයේ ඔතලාල මහත්තයා මං ඉතින් හිටියේ ආරාධනාවක් කරා අපිටත් ඔකෙන් කැල්ලක් දෙන්න කියලා. එතකොට මහසිසාරද ස්වාමීන් වහන්සේ අනිකුත් රටවල් වලට පැතිරීමේ අදහස ඇති කරගෙන තිබ්බා. ලංකාව දැනගෙන හිටියා කොහොමද බෞද්ධ රටක් කියලා. ඒ ස්වාමීන් වහන්සේම ඇවිල්ලා අවුරුදු 60කට විතර ඉස්සෙල්ලා මේක දුන්නා. දුන්නාට පස්සේ කවුරක්වත් ගන්නෑ. කවුරක්වත් භාවනා කරන්නේ නැහැ. මහසිසාරද තුච්ච වෙන්න බෑන. ලංකාවේ එවකට තිබුණු කඳවුරෙන් කිව්වා මේ මොකක්ද එකක් මේ ගෙනල්ලා පටන් ගන්න භාවනා කරන්න කියම ඔළුව එල්ලෙනවා අතපය එල්ලෙනවා ඕක භාවනාවක්ද ඔහොම වෙන්න බෑ ඔහොම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ අම්මෝ ඒ ලිපි ගනුදෙනු ඒක පළවුනේ ඔක්කොම ජාත්‍යන්තර සංගරාවල ඉතින් මහසි සයඩෝ ඒක පෙන්නලා දුන්නා මම මේ ගියේ ක්‍රමයකට තමයි මගේ ක්‍රමයක් මෙන්න මේ විදියට පැවතිච්ච ක්‍රමයෙන්ම හැදිච්ච අලුත් අංකුරයක් අලුත් අත්තක් කියලා පැෂේ මේ පැත්තේ කට්ටියගේ සීමාවක්ම නැහැ. මේ ලංකාවේ භාවනාවේ යනවා. මහාශීක්‍රමේ යනවා. මත්තිගොඩ වැඩේ පටන් ගත්තා. කඳුබොඩ වැඩේ පටන් ගත්තා. බණිනවා කිව්වහම ජාත්‍යන්තර වශයෙන් මේක නොකල යුත්තක් එහෙම සුද්ධ විපස්සනා කරන්න බෑ. පස්සේ මහසි සාඩුවේ ලිපි සේරම පළ කරා. කොහෙන්වත් වෙන ලෝකේ ආවේ නැහැ ඒ වගේ චෝදනාවක්. ආවට පස්සේ ඒත් මහසි සයඩකෝ ඔච්චර හොයන්න මට කියලා දෙන්න බෑ ඔක පොඩ්ඩක් කරලා බලන්නකෝ එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මීතිරිගල මේ පටන් ගන්නකොටම දැනගත්තා මේක තමයි ක්‍රමය කියලා ඒ ස්වාමීන් වහන්සේ ලියනවා මේ භාවනා ක්‍රමයේ පිළිබඳ කිසිම හැඟීමක් නැතුව මේක හොඳ නෑයි කියන මේ ගොල්ලන්ඩ මෙවල ධාතුව සුද්ධ වෙන්න මොනවා කරොත් හොඳද කියලා මට නම් තේරෙන්නේ නෑ කියලා ඒ තරම්ම මේ ක්‍රමයේ විවේචනය කරලා ඒ වෙලාවේ මේ පවතින මේ භාවනා ක්‍රම අපි කියන මේ සුද්ධ විපස්සනා භාවනා ක්‍රම යගේ කිරුවේ රේරුකානේ චන්දිමල ස්වාමීන් වහන්සේත් ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් විතරයි. අනිත් සේරම චෝදනා කරා. ඒ තුන් නමගෙන් රේරුකානේ ස්වාමීන්සේ ශාස්ත්‍රීය පැත්ත අල්ලගත්තා. පඬිත ස්වාමීචි අපි වගේ යෝග අවචරණ පැවිදෙන්න යෝගාශ්‍රම සංස්ථාවක් හැදුවා ලොකු සංසෙත් එකකට ගියා ලොකු සංසෙත් කෙලින්ම භාවනාම කරගෙන කරගෙන ගියා ඒකට එතකොට තමයි මෙතෙන්ට ආරාධනා කරලා මෙතන වැඩ පටන් අරගත්තේ ඊට පස්සේ අවුරුදු 25ක්ම මේ ගත කරන හිටියා ප්‍රසිද්ධ වෙන්න ගියේම නැහැ මොකද කිසි කෙනෙකුට තේරෙන්නෙම නැහැ ගණන් ගන්නෙම නැහැ භාවනාව ගණන් ගන්නවා නම් ගණන් ගන්නේ ඔය මෙත්තා මේ බුද්ධ අනුසති මෙත්තාච මරණං අසුබසති කියලා මේ චතුරාර්යක භාවනා ටිකක් කරලා ඒ ධ්‍යාන මට්ටමකට නෙවෙයි ඒකෙන් තමයි දවස ගත කරන්නේ. නමුත් ලොකු ස්වාමීන් වහන්සේ ගත්ත අදහසක් නෑ ඊට එහා යන්න පුළුවන්. අපි බුරුම ක්‍රමයේ කරන්නේ යමුකේ. ඉතින් ඒ වෙලාවේ තමයි මට පණිවිඩය හම්බුනේ 77 78 විතර. එතකොට ධම්මික හාමුදුරුවෝ කිව්වා උඹලගේ જાතිය විතර ඒ තරම්ම අඳ ගොළු බීරි જાතියක් මුළු ලෝකෙම නැහැ මේ වටිනා පණිවිඩයේ තියෙද්දි මේ වටේ අතගගා මේ කතෝලික ආගම කරන්න වගේ Hindu ආගම කරන්න වගේ මුස්ලිම් ආගම කරන්න වගේ මේ චාරිත්‍ර වාරිත කරගෙන ඉන්නවා මේක මේ එක්ක සමතේ එක්ක බහන දෙක එකක් කරපල්ලකෝ කිසි කෙනෙක් හිටියේ නැහැ මටත් කිසිම ඕනකමක් තිබුණේ නැහැ මට කිසිම මේ පැවිදි වෙන්න ඕනකමක් නෙමෙකුත් වෙන්නේ මම කියලා මගේ ඩිග්‍රී කරලා මම ඉතින් ඒ භෞතික ජීවිතය ගත කරන්න තමයි හිටියේ. මොකද ඒ ස්වාමීන් මේ ජීවිතේදීම පුළුවන් අවුරුදු 3ක් හැමදාම මම ගිහිල්ලා ඉංග්‍රීසියෙන් ධර්ම දේශනාවක් පවත්වන මාසයකට සැරයක් පැයක් භාවනා කිල් ඇනෝට ලෝකෙන් එන එක එක ආපු කට්ටිය කතා කරලා කියනක මරන්න බෑ සාසනික කෙනෙක් එහෙම මරන්න බෑ මේක තියෙනවා සොයන්නාට සම්භවේ ඊට පස්සේ මම හිතුණා මේකටම ගත කරන්න ඕනේ කියලා අදි ලොකු කුලප්පුවක් ආවා පැවිදි වෙන්න කියලා තමයි ධම්මික ආවෘකව ඒ වැඩේ කරන්න යන්න එපා මේ ලංකාවේ භික්ෂුන් වහන්සේගේ සාසනික කුණු වෙලා තියෙන මේ ඇඟිල්ල ගහන්න දණක් නැහැ
ගන්නව දෙයක් නැහැ කියලා පස්සේ ආමුතු ඇත්තටම විශාල ලිපියක් කියලා පොතකුත් අච්චු ගැව්වා